वैत लिंगम स्वर्ण लिंगम एम नम कर्णल शंकर नम से अतल नमे वर्षे सेप्टेंबर मसिपिद दिदास एक सेप्टेंबर मस विसी हेवेन दिन श्रीलंका दिगुदुर विहिदुं विशेष बड़का हमदास बुलवाती मरणेट पत्नवा बोहोबिट होगे नामे कोटि संविधान तुल कर्णल शंकर लेस हदुंगुन लभे दमल ईला विमुक्ति कोटि संविधान गुवन अंशे सह नाविकांश निर्मातृवरयाद वन्नी कर्णल शंकर शंकर कीलक यन्नी कोटि संविधान नायक वेलुपिल्ले प्रभाकरन गे ज्ञाति यज्ञ वेनवा ओहु श्रीलंका तुल अध्यापन लभु अतर नवत श्रीलंका पेमिन एलईटी एड बंदीमेड पेर कनडावे कलक सेवे कर तिबिनवा इतिंग ओन्न अद मम पहेदली करन्न यन्वे एलटीटी प्रबल ट्रस्ट नायकेक वन कर्णल शंकर गेन सह ओगे मरणय गेनई इतिंग अपि वेड विस्तर वीडियो के इसराट गील अनिवार्यम कथा करमु इतिंग वेनद वगेम रंदेन्न मे वीडियो एके अवसान तत्पर्य वेनकम कर्णल शंकर बहु हेकियावंगे समन्वित दुर्लभ मिनिसेक विदिट तमाय कोटि संविधान हदुंगुन लबन्नी कर्णल शंकर कथकिन ओहु नवीन इलेक्ट्रॉनिक उपकरण वल ताक्षणिक यांत्र विद्याव दन्ना विकुणुम करवेकु अतर अनेक पत्तिन इतिहासय देशपालने जात्यंतर कालीन सिदुवीम पिलिबंद गेंबुरु अवबोधयक एति देशपालन्येकु विय ओहु वीलाम कोटि संविधान गुवन देपार्तमेंतुवे प्रधानियाय अनेक अतर ओहु नाविक देपार्तमेंतुवे सिटि अतर ओहु एलटीटी समग युद्धे बलवत् पुद्गलयेक विय ओहु कोटि संविधान तुल नवतम ජාත්‍යන්තර ප්‍රවණතා සමග යාවත් කාලීන සිටීමටත් උනන්දු වූ පුද්ගලයෙක් ලු පෞලේ පුතුන් 6 දෙනාගෙන් දෙවන ලෙස සෝර්ණ ලිංගම් හිව ශංකර් උපත ලැබුවේ 1949 සැප්තැම්බර් මාසයේදී. ඔහු වන්නී දෙමළ මහා විද්‍යාලයෙන් පසු 1959 සහ 1969 අතර ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුව හාට්ලි විද්‍යාලින් නේවාසික ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබනවා. එහිදී ඔහු තමෝතරම් නිවසේ ජීවත් වූ අතර ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු බවටද සඳහන්. ඒ ක්‍රිකට් සහ පාපන්දු සම්බන්ධයෙන් ඉන්පසු ඔහු චෙන්නායි හින්දුස්තාන් ඉංජිනේරු තාක්ෂණ ආයතනයට ගිය අතර එහිදී ඔහු ගුවන් ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත. එහිදී ඔහු අධ්‍යාපනය අවසන් කර ටික කලකට පසු ඔහු කැනඩාවේ ක්වීබෙක් හි මොන්ට්‍රියල් වෙත ගොස් එහි එයා කැනඩාවේ සේවය කර තිබෙනවා. ඒ සිටියේදී ඔහු 1973 තරම් මුල් භාගයේදී එල්ඩීටීට සම්බන්ධ වූ බව වාර්තා වේ. ඒ වන විට ඔහු විධිමත් ලෙස එල්ඩීටී සමාජිකයෙකු බවට පත් නොවුවත් සංවේදන උපකරණ නැව් රේඩාර් සහ ආයුධ ලබා ගැනීම සඳහා වගකීම් වූ ඔවුන්ගේ විදේශ මිලදී ගැනීම කාර්යාලයේ පිහිටුවීමට ඔහු සහාය වී තිබෙනවා කොටි සංවිධානය සඳහා. මොන්ට්‍රියල් සිට සෝර්ණලිංගම් හෙවත් ශංකර් 1983 ජූලි මාසයේදී චෙන්නායි වෙත ගොස් එතනින් ආපසු ලංකාවට පැමිණ තිබෙනවා. ආපසු පැමිණීමෙන් පසු ඔහු එල්ටීටීයේ පූර්ණ කාලීන සමාජිකයෙකු වීමට තෝරාගත් අතර ඔහු කොටි සංවිධානයේ විවිධ නිලයන් හරහා ඔහුගේ නැගීම ආරම්භ විය. මෙම වසර තුල එල්ටීටීයට සම්බන්ධ වූ ශංකර්ගේ සොහොයුරන් 3 දෙනෙක් මිය ගියහ. මනෝහරන් ශ්‍රී ලංකා නාවික හමුදාවට හසු වීමෙන් පසු සයිනයිඩ් කා සීදිවින සාගෙන තිබෙනවා. වසීකරන් හෙවත් ලුතිනල් සිද්ධාර්ථ මන්නාරමේදී ප්‍රහාරයකට සූදානම් වීම සිටියේදී බෝම පිපිරීමකින් මිය ගිය අතර තුන්වන සොහොයුරා වන හරන් ශ්‍රී ලංකා හමුදා විසින් අත්අඩංගුවටගෙන ඔහු ගැන වැඩිදුර ආරංචි නළබීමෙන් පසු ඔහු මිය ගොස් ඇතැයි අනුමාන කරනවා. 2000 වර්ෂයේදී කර්නල් ශංකර් ප්‍රභාකරන් සමග නෝවේජියානු නියෝජිත එරික් සෝල්හයිම් සමග ඔහුගේ රැස්වීමේදී පරිවර්තකයෙකු ලෙස ක්‍රියා කර ඇත. ඔහු සහ දේශපාලන අංශ නායක එස්.පී. තමිල් චෙල්වන් පමණක් එම රැස්වීමට ඔහු කැටුව යාමට තරම් ප්‍රභාකරන්ට සමීපව විශ්වාසය ලැබූ එකම පුද්ගලයා කර්නල් ශංකර් බවට පත් විය. ශ්‍රී ලාංකික දෙමළ සටන්කාමි කණ්ඩායම් කීපයක් තමිල්නාඩුවේ ක්‍රියාත්මක වූ වසරක් තමයි 1985 කියන වර්ෂය. දිනක් සවස් කාලයේ චෙන්නායි මහාලිංගපුරම් මි ජනාවාස ප්‍රදේශය තුළ වෙඩිහඩින් දෙදරුම් කෑවා. එම ස්ථානයේ එදා වූ සිදුවීම හොලිවුඩ් රාජධානික චිත්‍රපටවල එක් දර්ශන සිහිපත් කර තිබුණා. එක් මිනිසෙක් තවත් අයෙකු ලේ ගලන පාදයක් සහිතව වාහනයකට හේතු කරමින් තුවක්කුවක් අතැතිව තවත් තුවක්කුවකින් අහසට වෙඩි තබමින් සිටි සන්නද්ධ ආරක්ෂකයන් වළක්වන ලදී. එම ක්‍රියාව සිදු කළ පුද්ගලයා දෙමළ ඊළාම් විමුක්ති කොට සංවිධානයේ ශංකර්. මහාලිංගපුරම් සිදුවීම ප්‍රතිවාදී දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය ප්ලොට් විසින් එල්ටීටී බුද්ධංශ නායක පොට්ටු අම්මන් පැහැරගෙන යාමේ පළ විපාකයි. ඒක නිකට එක කිරීමක්. එල්ටීටී බුද්ධංශ ප්‍රධානියන් ලෙස කටයුතු කරන පොට්ටු අම්මන් එවකට තමිල්නාඩුවේ වේදාරන් යම් හි විරලබඩ කඳුර බාරව සිටියා. ප්ලොට් ක්‍රියාකාරීන් සමග ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් ඔව සිරබාරයට ගන්නා ලදී. කෝපාවිෂ්ට එල්ටීටී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පොට්ටු අම්මන් නිදාස් කිරීමේ කාර්යය ඔහුගේ නියෝජිතයන් වන ශංකර් සහ අරුණට පවරා තිබුණා. ප්ලොට් හමුදාපති ජෝතිස්වරන් හෙවත් කන්නන් සහ ශංකර් අතර සාකච්ඡා වටිය ප්ලොට් නායකත්වයට සමීපයේ සැලකින ඩ්‍රවිඩ් එක්සත් විමුක්ති පෙරමුණේ TULF මන්ත්‍රීවරයෙකුගේ නිවසේදී පැවැත්ුණා. කෙසේ වෙතත් කෝපයට පස් ශංකර් මන්ත්‍රීවරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් පසු සභාවෙන් පිටතට කඩා වැදීම නිසා සාකච්ඡා අසාර්ථක විය. අනතුරුව ශංකර් සි උපාය මාර්ගය සංශෝධනය කර මහාලිංගපුරම් මි TICE වෛද්‍ය සිවනාදන දුරකථනයෙන් කතා කර ප්ලොට් සංවිධානයේ කන්නන් සමග රැස්වීමක් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියා. කන්නන් තම ආරක්ෂකයන් සමග පැමිණ ශංකර් සමග සාකච්ඡා කරා. එක්වරම ශංකර් තම තුවක්කුව ඉවතරගෙන කන්නන්ගේ පාදයට වෙඩි තබා ඉක්මනින්ම තම තුවක්කුව කන්නන්ගේ හිසට එල්ල කරා.
ශංකර් කන්නන්ගේ ගිනි අවි ඇද අහසට වෙඩි තැබීමට පටන් ගත්තේ කන්නන් වාහනය දෙසට තල්ලු කරමින්. ප්ලොට් ආරක්ෂකින්ට ඔවුන්ගේ නායකයා ශංකර් යටත් කරගත් බැවින් ඔවුන්ට කිසිවක් කළ නොහැකි විය. පසුව LDT ය කන්නන් පොට්ටුව මාණ්ඩ හුමාරු කරගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශංකර් ටික කල සිරගත කරන ලද නමුත් අවසානයේ බරපතල දඩුවමක් නොලැබුණි. මෙම නිර්භීත ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රභාකරන්ගේ ප්‍රශංසාවට ලක් වූ ශංකර් ඔහු මරා දමන දිනේ දක්වා දශක දෙකකට ආසන්න කාලයක් LDT නායකයාගේ සමීපතම සහ විශ්වාසනීය ලුතිනල්වරයෙකු ලෙස සිටියා. ශංකර් ඒ 34 මහා මාර්ගයේ ඔඩු සුදාන් සිට හෝ මාන්කුල මුළුතිව් මාර්ගයේ ඒ 35 අධිවේගී මාර්ගයේ පුදු කුඩිරිප්පු වෙත හෝ පරන්තන් මුළුතිව් මාර්ගයේ ගමන් කරමින් සිටියා. ඔහු තම ආසන දෙකේ රෝද 4 පිකප් රථයෙන් ඝන කැලයක් මැදින් ෆෙයා වෙද ජීප් ධාවන පතිය දිගේ තනියම ගමන් කරමින් සිටීදී ක්ලේමෝ බෝම්බය පෙරවරු 10:45 පුරා ගියේ කර්නල් ශංකර් එතනම මරණයට පත් කරමින්. ශංකර් විවාහ වී තිබුණේ ඔහුගේ සොහිරා වන හරන්ගේ වැන්දඹුව සමගයි. වන්නිය කොටිපාලන ප්‍රදේශවල ජනතාව ශංකර්ගේ මරණය ගැන ශෝක වූහ. ශංකර්ගේ දේහ පෙරහැරකින් මුල්ලියාවලී මහවිරු සමරු ශාලා වෙත රැගෙන ගොස් අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් කරන ලදී. ප්‍රභාකරන් ශංකර්ට අවසන් ගෞරව දැක්වුවද ඔහු අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ නැත. ඒ වගේම සිංගප්පූරුවේ සිට LDT පළමු නැවස ට්‍රෝල යාත්‍රා මිලදී ගැනීමේ කටයුතු සඳහාද ප්‍රභාකරන් සමග ශංකර් සම්බන්ධ වී තිබෙනවා. ශංකර් යනු LDT සමුද්‍රංශය වන කදල් පුලිගල් මූදුකොඩි නිර්මාතෘ ආඥාපතිවරයාය. ගුවන් යාන නාශක කාලතුවක් උසහා මතුපිට සිට ගුවනට මිසයිල් මගින් ගුවන් යාන අසහා හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් බිම හෙලා ඇති LDT ගුවන් යාන නාශක ඒකකයේද ශංකර් විසින් පිටුව සංවර්ධනය කරන ලද ප්‍රධාන ඒකකයක්. කටුනායක ගුවන් හමුදා කඳුරට එල් වූ LDT ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට ශංකර් සම්බන්ධ වී ඇත. ශංකරගේ අභාවයේ LDT විශේෂයෙන්ම ඒ කාලෙදී ප්‍රභාකරන්ට දැවැන්ත පහරක් බවට සැකයක් නැහැ. එතකොට එදා අය කර්නල් ශංකර මරපු අපේ යුද හමුදාවේ අභීත රණවිරුව අන් කවුරුක නොව ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද හමුදා දිගුදුරු විහිදුම් 8 කණ්ඩායමයි. ඉතින් අවසානයේදී ලලිත් ජයසිංහ සෙන්පතියාණෙනි ඔබට නිවන් සුව. ඉතින් ඔන්නද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ කර්නල් ශංකරගේ සම්පූර්ණ කතාව සහ ඔහුගේ මරණය ගැන. මිත්‍ර නිවැරදි විස්තර ඔහු ගැන මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා. ඉතින් මම ඔබ ඉල්ලූ පරිදි මේ මාසයේ අවසන් වීමට පෙර මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරා. ඉතින් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව වගේ මුළු ලෝකෙම යුදමේ ත්‍රාසනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා.